අධ්‍යාපන ඇමති හැටියට දවල පත්‍රිකාව සකස් කරන මොහොතක් මට මතක් වුණා. දැන් බොහෝ දෙනෙක් කිව්වා ටියුෂන් පන්ති තහනම් කරන්න කියලා 1981. ඒත් අපි ඒකට එකඟුනේ නැහැ. මමත් ලේකම්තුමත් අනෙක් නිලධාරීන්. මොකද අපේ අදහස වුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ යුතුකම හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ගුරුවරු බඳවා ගන්නකොටත් පුහුණු ගුරුවරු නෙමෙයි, තාමත් අපි උසස් පෙළ සමත් වුණේ බඳවාගත්. අපේ සම්පූර්ණ පුහුණු ක්‍රමයත් කඩා වැටලා තිබුණේ. කාලෙක ජාතික අධ්‍යාපන ආයතනයත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් මේ පසුබිමක කවුරු හරි කැමති වුණත් නැති වුණත් ඇත්ත වශයෙන්ම අතිරේක පන්ති ක්‍රමය නැත්තම් ටියුෂන් පන්ති ක්‍රමය මේ රටේ බිහි වුණා, ඊටත් වඩා දියුණු වුණා. ටියුෂන් ක්‍රමයයි පාසල් ක්‍රමයයි දැන් එකට බැඳිලා තියෙන්නේ ලංකාව විතරනේ මුළු ආසියාවෙම. යුරෝපයක දකින්නේ ඒත් පකිස්තානයේ ඉඳන් ජපානයේ දක්වා දියුණු වුණත් නොදියුණු වුණත් මේ ටියුෂන් ක්‍රමය තියෙනවා. අපේ ආනායනේ අපනායනට වැඩි. අපිට හැම අවුරුද්දෙම ආපහු ණය ගන්න තියෙනවා. ඉතින් අද මේක විසඳුවත් මේ ක්‍රමයේ ආර්ථිකය වෙනස් කරේ නැත්තම් තවුරුදු 10කින් 15කින් අතර කාලෙකදී ආපහු ආර්ථිකය කඩා වැටෙනවා. ප්‍රතිසංවිධාන ගැන කතා කරනකොට, ප්‍රතිවිරෝධගත කතා කරනකොට මේක අධ්‍යාපන විශේෂඥයන්ට කියලා සීමා කරන්න බැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.